නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අසිරිමත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින්වත, ප්‍රඥාව ආලෝකය පුජ්‍යලයාගේ දියුණුවට අභිවෘද්ධියට හේතු වෙනවා. ප්‍රඥාව ආලෝකය ආලෝකයක් ලෙස බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. ලොවට ආලෝකය නොලබුණොත් භයානක විපත් සිදු විය හැකියි. එසේම මිනිසාද නිවන නුවණ දියුණු කර ගත යුතු වෙනවා. මෝඩයාට මිනිස්කම පිළිබඳ ධර්මය අධර්මය පිළිබඳ හොඳ නරක පිළිබඳ තේරුම් නොගෙන ක්‍රියා කරනවා. අන්ධ භූතෝ අයං ලෝකෝ යනුවෙන් තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ පැහැදිලි කළා. නුවණ පහළ නොවීම දැනුම අන්ධවීමක් ලෙසයි දක්වා තිබෙන්නේ. ඉරුවෙලිය සඳ එළිය වගේම නැන එළිය ආලෝකයේ ආලෝකමත් කරනවා. එනමුත් ප්‍රඥා ලෝකය නැන එළිය මිනිසා උසස්ම තත්ත්වයට ගෙන යන බලවේගයද ප්‍රඥා ලෝකයයි. සගෘහේ පුච්චතේ මුර්කා, මෝඩයා ගෙදරදී ගෞරවයට සැලකිල්ලට ලක් වෙනවා. සග්‍රාමී පුච්චතේ ප්‍රභු, ප්‍රභුවරයා ගමේදී ගෞරවයට ලක් වෙනවා. සදේශේ පූජ්‍යතේ රාජා, රජතුමා රටේදී සැලකිල්ලට පත් වෙනවා. විද්වාං සර්වස්ත්‍ර පූජ්‍යතේ, නුවණ ඇති කෙනා ඥානවන්තයා බුද්ධිමතා මුල් ලෝයෙම පැසසුම් ගෞරවයට පාත්‍ර වෙනවා. එබැවින් පින්වත, ඔබත් ඔබගේ ජීවිතය විද්‍යා ඥාන ආදියෙන් ආලෝකමත් කරගෙන රටට දැයට සමයට ප්‍රයෝජනවත් පුරේශයෙකු වන්නට ඔබත් ක්‍රියා කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.